අයිබුවන් වල හැමෝටම කොහොමද කොහොමද ඉතින් ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා කියලා අපි හිතනවා. එහෙමනම් අද දවසේත් බොහොම රසවත් වීඩියෝ එකක් ඔන්න අරන් ආවා. පැරණි කෑම අරන් එනවා වගේම අලුත් කාලේ අලුත් විදියට කෑමත් අරන් එන්න ඕනනේ. ඉතින් අද දවසේ අඩු වියදමින් ලිපේ හැදෙන කට පිස්සු වට්ටන පුඩින් එකක් ඔන්න හදනවා. පළවෙනි පාරව යන්න හදන කෙනෙකුට උනත් වැරදෙන්නේ නැතුව හදන්න පුළුවන් රසම ඩෙසර්ට් එකක්. එහෙමනම් අපි පටන් ගමු. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරගෙනම මේ දිහාවට එන්නකෝ. මේ සඳහා අපිට අවශ්‍ය වෙන්නේ ගෙදර තියෙන මාමුද්‍රව්‍යයන් තමයි. ඉතින් මේ විදිහට භාජනයක් ලිපේ තියන්න ඊට පස්සේ අපි ඒකට ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 300ක් තමයි දාගන්නේ. ෆ්‍රෙෂ් මිල්ක් වෙනුවට පොල් කිරෙන් උනත් මේක හදන්න පුළුවන්. ඊට පස්සේ සීනි මේස හැඳි තුනකුත් එකතු කරලා ලිප මීඩියම් හීට් එකේ තියාගෙන සීනි ටික දිය වෙනකම් මේ කිරි ටික හොඳට රත් කරන්න. අන්තිමට මේක හොඳට රත් වුණාට පස්සේ ලිප ඕෆ් කරලා මේ භාජනයේ පැත්තකින් තියන්න මේ ටික හොඳට සිසිල් වෙනකම්. ඊළඟ පියවර විදිහට අපි වෙනම භාජනයක් අරගෙන ඒකට සීනි මේස හැඳි තුනක් දාලා මේ සීනි ටික කැරමල් කරගන්න තමයි හදන්නේ. සාමාන්‍ය ගින්දරේ තියාගෙන මේ විදිහට කැරමල් කලර් එක එනකොට අපි මේකට වතුර මේස ඇඳි තුනක් එකතු කරනවා. තවත් දෙයක් කියන්න ඕන, ගින්දර ගොඩාක් දාගෙන මේක තද පැහැයකට ගන්න එපා. එහෙම වුණොත් මේ කැරමල් එකේ තිත්ත රහකුත් එනවා. ඒ වගේම පැහැයත් ලස්සන නෑ, ලස්සන গোল্ডන් කලර් එකකට තමයි අපිට ගන්න ඕන. කැරමල් එක ඔන්න හදාගත්තා. දැන් අපි මේ පුඩින් එක දාන භාජනය, ඔයාලට ගන්න පුළුවන් රවුම් භාජනයක්, එහෙම නැත්නම් කුටු හැඩැති භාජනයක් ගන්න පුළුවන් තමන් කැමති විදිහේ භාජනයකට අඩියට මේ කැරමල් එක අපි දාගන්නවා. මේ ළඟ පේවර විදිහට අපි මේ පුඩින් එකට දාන විශේෂම අමුද්‍රව්‍ය දාන්න තමයි හදන්නේ. ඒ තමයි කෙසෙල්. හොඳට ඉදුණු කෙහෙල් ගෙඩි ගන්න. කෙහෙල් ගෙඩි දෙකක් වෙනම භාජනයකට අපි මේ විදිහට කෑලි කරලා දාගන්නවා. ඔයාලා කැමති විදිහේ කෙහෙල් වර්ගයක් ගන්න පුළුවන්. එකම දේ හොඳට ඉදිච්ච කෙහෙල් ගන්න. එතකොට මේ පුඩින් එක වඩාත් රසවත්. මේ විදිහට ගෑරුප්පුවකින් හොඳට පොඩි කරගෙන ඒ පොඩි කරගත්ත කෙසෙල් ටික අපි බ්ලෙන්ඩර් ජාරයකට දාගන්නවා. මෙතනින් එහාට නම් බොහොම පහසුයි. මේකට බිත්තර දෙකක් එකතු කරන්න, ඒ වගේම අපි සිසිල් වෙන්න තියාගත්ත කිරි මිශ්‍රණය අන්න ඒකත් මේකට දාගන්නවා. ඒත් එක්කම වැනිලා ටිකක් දාගන්න, ඒ වගේම රසාණු ලුණු එකතු කරගන්න. ඊට පස්සේ මේක හොඳට බ්ලෙන්ඩ් කරගන්න තමයි තියෙන්නේ. ඔයාලටම දැන් පේනවා හරිම ලේසියෙන් මේක හදාගන්න පුළුවන්. ඉතින් දැන් ඊළඟට මෙහෙම බ්ලෙන්ඩ් කරගත්ත මේ කිරි මිශ්‍රණය අපි කැරමල් එක දාගත්ත භාජනයට මේ විදිහට පෙරා ගන්නවා. ඔයාලගේ ගෙදර තියෙන පොඩි පොඩි උත්සවවලට හරිම පහසුවෙන් ටග්ගාල හදාගන්න පුළුවන් පුඩින් එකක්. ඉතින් මේකේ උඩ තියෙන මේ ෆෝම් එක මේ විදිහට හැන්දකින් ඉවත් කරගන්න පුළුවන්. අවන් එකක් නැති කෙනෙක්ට ලිපේ හදන්න පුළුවන් පහසු පුඩින් එකක්. ඉතින් මේ විදිහට වතුර භාජනයක් ලිපේ තියලා දරණුවක් ඒක ඇතුලෙන් තියන්න, ඒක උඩ තමයි මේ පුඩින් මිශ්‍රණය සහිත භාජනය අපි තියන්නේ. මතක තියාගන්න මේ මිශ්‍රණය සහිත භාජනය ඇලුමිනියම් ෆොයිල් එකකින් කවර් කරලා තමයි අපි මේක හොඳට හුමාලෙන් තඹ ගන්නෙ. මේ ආකාරයට භාජනයේ පියනින් වහලා විනාඩි 45ක් විතර අපි මේක තඹ ගන්නවා. පුඩින් එක තැඹුණාට පස්සේ තියෙන විදිහ බලන්න හැමෝම ආසයිනේ, මාත් එහෙමයි. ඉතින් මේ විදිහට ඇලුමිනියම් ෆොයිල් එක අයින් කරලා ටූත්පික් එකක් ගහලා බලන්න. එතකොට ටූත්පික් එකට මොනවත් ගෑවෙන්නේ නැතු වෙනවා නම් ඔන්න පුඩිම හොඳට තැඹිලා. අවසාන වශයෙන් මේක නිවුණට පස්සේ පැය දෙකක් ශීතකරණයේ තියලා ගත්තාම මෙන්න මේ විදිහට තමයි දිස් වෙන්නේ. අනු උඩු යටිකුරු කරලා බලන්න තමයි යන්නේ. බලන්න පෙනුමෙන්ම ගොඩාක් රසපාටයි නේද? අඩු වියදමකින් අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් ලේසියෙන් හදාගන්න පුළුවන් දේවල් හොයන ඔයාලට ඔන්න රසවත් ඩෙසර්ට් එකක්. ඉතින් අදම ට්‍රයි කරලා බලන්න. ට්‍රයි කරලා බලලා කමෙන්ට් එකක් දානත් අමතක කරන්න එපා. මම මුලිනුත් කිව්වනේ කට පිස්සු වටන පුඩින් එකක් කියලා. ඉතින් වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම එය එසේමයි. ඔයාලා ට්‍රයි කරලා බලන්නකෝ. ඉතින් චැනල් එක තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න, ඒ වගේම මේ වගේ වීඩියෝස් වල යාළුව අතර ෂෙයා කරන්න, ඒ විදිහට දැනුම බෙදා හදා ගන්න. මේකේ රිටන් රෙසිපි එක මගේ වෙබ්සයිට් එකේ, කියන්නේ Roo Eats වෙබ්සයිට් එකෙන් ඔයාලට ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලා තාමත් අපිත් එක්ක Roo Eats Facebook පිටුවට, එහෙම නැත්නම් Instagram එකට එකතු වෙලා නැත්නම් ෆලෝ කරලා එකතු වෙන්න. එහෙනම් ඉතින් ඊළඟ වීඩියෝ එක විදිහට හෙට අනිද්දා දිහාවට ඔයාලා අහලවත් නැති පැරණි ගමේ කෑමකුත් අරන් එන්නකෝ. එහෙමනම් ඔන්න රස බලන වෙලාවයි. රස බලන්න ඉතින් කවදත් දැන් කවුද? මගේ හස්බන්ඩ්, ඔයාගේ අම්මයි තාත්තයි. එහෙමනම් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.